මම සීවලි අරොක්ගොඩ ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සහ රේගුව අධ්‍යක්ෂ. අද දින හවස 4ට පමණ දෝහා සිට පැමිණි QR 654 දන්න ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි කෙන්‍යානු ජාතිකයෙක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සන්තකයේ තිබී බිස්කට් ටින් තුනක අඩංගු කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක පමණ අත්අඩංගුවට ගන්නට අපිට හැකි වුණා. එහි වටිනාකම රුපියල් මිලියන 300ක් පමණ වෙනවා. මොහු පැමිණ ඇත්තේ ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට දෝහා හරහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා අදාළ සැකකරු සහ මත්ද්‍රව්‍යතෝගය පොලිස් මත්ද්‍රව්‍ය විනාශක අංශයට බහර දීමට නියමිතයි. ඔව්, ඔහු පළවෙනි අවතාවට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයා. ඔව්, ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් මත තමයි මොහු අත්අඩංගුවට ගත්තේ. ඔව්, ග්‍රීන් චැනල් එක හරහා පිටත් වීමට ගිහිලා තමයි ඔහු අත්අඩංගුවට ගත්තේ මත්ද්‍රව්‍ය විනාශක අංශයේ නිලධාරීන් විසින්. විශේෂයෙන්ම ගුවන්තොටුපළේ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය විනාශක අංශයේ නිලධාරීන් පැය 24ම ක්‍රියාත්මකයි. ඔවුන්ට බුද්ධි තොරතුරු ලැබෙනා, ඒ වගේම ඔවුන් ගුවන්තොටුපළ තුල මගින් පරීක්ෂාවේ නිරත වෙනවා. මං හිතන්නේ බහුගේ කාලයේ ඉතාමත්ම වටිනා විශාල මත්ද්‍රව්‍ය තොග කිහිපයක් අත්අඩංගුවට ගන්න ලැබුණා ඔවුන්ගේ මේ ක්‍රියාශීලී භාවය නිසා. මං හිතන්නේ පහුගිය මාස 3-4 තුළ අපිට මීට කලින් අත්අඩංගුවට ගත්තට වඩා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගන්න ලැබුණා, විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය විනාශක අංශයේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා.